ගුරු භක්තිය ඇති හෙරණ නමගේ කතාව හෙළදිව දුර්භික්ෂ කාලයකදී සෝන නැමැති එක්තරා බාලයෙක් මහල්ලෙකු සමග ඇවිදින්නේ මහා විහාරයට ආවේය ඔහු දුටු එක්තරුන් වහන්සේ නමක් මහල්ලා අත්හැර පැවිදිනවන්නේ කුමක් හේඳ ඇසීය ව්‍යාසනයටපත් මාවැණියෙකු පැවිදි කරන්නේ කවරෙක්දයි බාලයා කී විට තෙර නම මේ තෙම අනාගතයේදී ශාසනයෙහි සැලකිය යුත්තේක් වන්නේ යයි දැන ඔහු මහල්ලාගෙන් වෙන්කොට කරුණාවෙන් පැවිදි කරවීය මනාසේ ඉගැන්වීමද කළේය පසු කලක තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ උප්පත්ති ස්ථානය ආදී පූජ්‍ය ස්ථාන සතර වැඳීමට සිතක් උපනි උන්වහන්සේ සාමණේර නම අමතා පින්ද පාතය කොට වළඳා මෙහිම වාසය කරමු මම චෛත්‍යයන් වැඳ නැවත එන්නේ මේ කීය හෙරණ නම මාගේ ජීවිතයේ අතීතක් මම ඔබ අත් නොහරින්නේ මේ කීය ඉබ්බිත තෙරුන් වහන්සේ ඒ හෙරණ නමත් කැටිව තවලන් කාර්යයන් සමෝහයක් සමග ගමනට පිටත් විය වනයේ මැදදී තෙරුන් වහන්සේට වාත රෝගයක් උපනි ඒ මාරාන්තික විය එවිට තෙරුන් වහන්සේ ඉතිරි භික්ෂුන් වහන්සේට කතා කොට මම දැන් මරණයට පත්වන්නෙමි ඔබ වහන්සේ වැඩියම නැවි හැම දෙනා විපතට පත්වීමෙන් කම් නැතේ කීය ඒ සියලු භික්ෂුන් වහන්සේලා ගිය නමුත් සාමණේර නම නොගියේය තෙරුන් වහන්සේ විසින් පිටත් කරන ලද නමුත් ඔබ වහන්සේ ජීවත්ව සිටිනතුරු මම නොයමේ කීය තෙරුන් වහන්සේ පිරිනිවන් පෑවේය හෙරණ තෙර දර එකතු කොට මිනිය දැවීය එකල මේ කරුණ නිසා දෙව් රජුගේ ආසනය සෙලවෙන්නට විය ශක්‍රතෙම අප්‍රකට වේශයකින් අවුත් සාමණේර නමගෙන් ප්‍රවෘත්ති විචාරා ඒ නම සමග එක් වී තෙරුන් වහන්සේගේ ශරීර පූජාව කොට හෙරණ නම උතුරු දඹදිවට ගෙන ගොස් මහා විහාරයක මහත් රිද්දී ඇති තෙරුන් වහන්සේ නමක් වෙත නවත්වා මේ භික්ෂුන් වහන්සේ වෙතින් ඉගෙනගෙන තමාගේ කටයුතු කරගත මැනවයි කියා ගියේය හෙරණ නම සියලු පූජාස්ථානයන් වැඳ මහතෙරුන් වහන්සේ වෙතින් ත්‍රිපිටකය ඉගෙනගෙන තෙරුන් වහන්සේගෙන් අවසරගෙන හෙළදිවට එන්නට පිටත් විය මහා කොට්ටි දේව නම් තැනට පැමිණි විට උන්වහන්සේට එක පදයක සැකයක් උපනි උන්වහන්සේ නැවත හැරී ගොස් මධ්‍යම රාත්‍රී කාලයේ විහාරයට පැමිණ මහතෙරුන් වහන්සේගේ කාමරයේ දොරට ගැසී තෙරුන් වහන්සේ විසින් කුමකට ආවේද විචාරණ ලද්දේ ස්වාමීනි මට එක් පදයක සැකයක් උපනි එහි මෙහි ආයෙමි ඒ මට විස්තර කළ මැනවේ කී විට ඔබ විසින් සිතන ලද්දේ එහි නියම අර්ථමය තෙරුන් වහන්සේ කීය උන්වහන්සේ ඒ අසාගෙන හෙළදිවට අවුත් බොහෝ දහස් ගණන් භික්ෂුන් වහන්සේලාට පාලි උගන්වා අර්ථ කියාදී පසු වර්ෂයේදී රහත් බවට පත්විය උන්වහන්සේ වාසස්ථානයේ තෙවැනි මාසයේ ප්‍රථම යාමයේදී පුවඟු දිවයිනෙහිද මධ්‍යම යාමයෙහි මහා විහාරයෙහිද පශ්චිම යාමයේදී සෑගිරියෙහිදැයි එක රැයකදී තුම්පලක දහම් දෙසීය පවාරණය කරන දිනයෙහි උන්වහන්සේගේ ප්‍රකාශය මෙසේ විය බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ නවාංග බුද්ධ ශාසනය යම් පමණද ඒ සියල්ල මා විසින් ඉගෙන ප්‍රකාශ කරන ලදී මහාශීන් වහන්සේගේ ශාසනයෙහි හැම රතියක්ම මා විසින් අනුභව කරන ලදී මම සත්කාරය නොකැපති වෙමි මම යුගන්තරයට යන්නෙමි කියා තෙරුන් වහන්සේ යුගන්තර පර්වතයට ගොස් පිරිනිවන් පෑවේය ඉක්බිති ආචාර්ය මහතෙරුන් වහන්සේ දිවසින් බලා පවාරණය කිරීම සඳහා එහි වැඩියේය දේව රාජයාද මජ්ජන්තික සෝනතර පිරිනිවියේය පූජා පවත්වන් නෙමේ සිතා එහි ගියේය එහි දිව්‍යමය පූජාද ආර්යයන් වහන්සේලාගේ පූජාද වූහ මෙසේ ආචාර්ය වරයෝ සත්කාර කරන ලදහ